ඊශ්‍රායලයේ සිවිල් වැසියන් සිය ගණනක් මිය ගිය හමාස් ප්‍රහාර වලින් දින දෙකකට පසු ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා ගාසා තීරයේ සම්පූර්ණ වැටලෑමකට නියෝග කර තිබෙනවා. ඊශ්‍රායලයේ බලශක්ති අමාත්‍යවරයා පවසන පරිදි ඊශ්‍රායලයේ සිට ගාසා තීරයට ජල සැපයීමද අත්හිටුවා ඇත. ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර දිගින් දිගටම එල්ලවන අතර ජෙරුසලමෙන්ද පිපිරීම් අඬ ඇසෙමින් තිබෙනවා. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ පවසන්නේ ගාසා තීරයේ ආසන්නයේ තම ප්‍රජාවගේ පාලනය යළි තමන් සතු කරගෙන ඇති බවටයි. නමුත් ඇතැම් සටන්කාමින් තවමත් ක්‍රියාකාරීව සිටින බවද ඊශ්‍රායල් බලධාරීන් සඳහන් කළා. හමාස් සංවිධානයේ සෙනසුරාදා උදෑසන සිය ප්‍රහාර දියත් කළ දා සිට ඊශ්‍රායලයේ පුද්ගලයන් 700කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර සංගීත සම්දර්ශනයකට සහභාගීව සිටි පුද්ගලයන් 260ක්ද ඒ අතර වනවා. ප්‍රහාර වලින් පසු පුද්ගලයන් විශාල පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව ඊශ්‍රායලයේ පවසන අතර බොහෝ දෙනෙක් ගාසා තීරයට රැගෙන ගොස් තිබේ. ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ලෙස එල්ල කළ දෙවැන්ත ගුවන් ප්‍රහාර වලින් පසුව ගාසා තීරයේ පුද්ගලයන් 500කට අධික පිරිසක් ඒ වන විට මිය ගොස් තිබෙනවා. සෙනසුරාදා අලියම් ආරම්භ වූ හමාස් සටන්කාමින්ගේ දෙවැන්ත ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ පුද්ගලයන් 1100ක් පමණ මිය ගොස් ඇතැයි තහවුරු වී තිබේ. ඊශ්‍රායල් පාර්ශ්වයේ අවම වශයෙන් පුද්ගලයන් 700ක් මිය ගොස් ඇති අතර ගාසා තීරයේ මිය ගොස් ඇති පිරිස 400 ඉක්ම වනවා. ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර වලින් පලස්තීනුවන් 123,000ක් අවතැන් වී ඇති අතර 74,000කට ආසන්න සංඛ්‍යාවක් පාසල්වල නවාතැන් සොයමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ජනාධිපති ජෝ බයිඩන් ටෙල් අවෙත වොෂින්ටනයේ නොබිදෙන සහය ලබා දෙන බවට ප්‍රතිඥා දීමත් සමග එක්සත් ජනපදයේ සිය ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වඩ USS ජෙරඩ් ආර් ෆෝඩ් යුද නෞකාව ඊශ්‍රායලයට සමීප කරමින් තිබෙනවා. ආයෝජකයන් කලාපයේ දිගු ගැටුමක හැකියාව ගැන සලකා බැලීම හේතුවෙන් අද ජාත්‍යන්තර වෙළඳපොලේ පොරොතිල් මිලද ඉහළ ගියා.